දවසක් ඔයාලා හැමෝටම ඉතින් මම අද අලුත් එපිසෝඩ් එකක් ඔයාලට අරගෙන ආවා මේක ගොඩක් වැදගත් එපිසෝඩ් එකක් මම මගේ වීඩියෝ වලින් කලින් කියලා දුන්නා ඔයාලට සාරි වලට ඩිසයින් එකක් හොයාගන්නේ කොහොමද කියලා ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට සාරි වර්ක් කරන්න ඩිසයින් එකක් ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් Google Image හෝ Pinterest website එකට ගිහිල්ලා ඔයාලට කැමති ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙහෙම අපි හොයාගන්න ඩිසයින් එක හුඟක් දෙනෙකුට ඇඳගන්න අමාරුයි. ඒක නිසා මේ අපි හොයාගන්න ඩිසයින් එක ගොඩ දෙනෙක් කියනවා සංකීර්ණ වැඩි ඇඳගන්න බෑ කියලා. ඉතින් මේ වගේ ඩිසයින් එකක් ඇඳගන්නකොට ගැටලු ගොඩාක් මතුවෙනවා. ඉතින් ඒ ගැටලු වලට විසඳුමක් දෙන්න තමයි මම අද මේ එපිසෝඩ් එක ඔයාලට අරන් ආවේ. මුලින්ම අපි සාරියට ඩිසයින් එකක් තෝරගනිද්දී අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ අපි සාරිය වර්ක් කරගන්න ගන්න අමුද්‍රව්‍ය ගැන. ඒක ඉස්සෙල්ලාම තීරණය කරලා අපේ තෝරගත්ත ඩිසයින් එකට ගැළපෙන බඩු ටික තෝරගෙන ඉවර වෙලා සාරියේ අග වාටිය හදාගන්න හැටි තමයි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ. සාරිය අග වාටිය ඩිසයින් එකින්ම කට් කරනවද කට් වර්ක් එකක් විදියට නැත්නම් බෝඩර් පටි තියෙනවා අල්ලන්න ඒ වගේ පටියක් සාරිය අගට අල්ලනවද නැත්නම් අපි ඔය චේන් රෝල් ස්ටෝන්ස් වගේ දෙයක් පාවිච්චි කරලා බෝඩර් පටියක් අරිනවද ඒ වගේ පෙර නිගමනයකට එන්න ඕනේ ඔයාලා ඩිසයින් එකක් තෝරගන්න කලින් මොකද අපි සාරියේ වාටියේ අග කොටස තමයි ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ අග කොටසට මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා අග කොටස ඉස්සෙල්ලාම නිර්මාණය කරන එක ඉතාම වැදගත් වෙනවා. ඔයාලට මම පැහැදිලි කරන්නම් මේ විදිහට මම ඉස්සෙල්ලා කිව්ව එක තමයි මේ විදිහට සාරිය තියෙනවා. එතකොට අපි මේකේ අගට මේ සාරියේ වාටිය කොටස මෙහෙමම තියාගන්නවද මේක කපලා ඉවත් කරනවද කියලා අපි කලින් තීරණය කරන්න ඕනේ. ඒක නිසා දැන් අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා බෝඩර් පාටි වෙනම ගන්න තියෙනවා. අපේ ඩිසයින් එකකට කලින් මෙතෙන්ට මේ විදිහට මෙතෙන්ට බෝඩරයක් අල්ලනවා නම් අපි ඒක මෙහෙම අයිනට අල්ලගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක ඉස්සරහින් තමයි අපේ ඩිසයින් එක ඇඳගෙන ආයෙ වර්ක් කරන්නේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් අපේ ඩිසයින් එක ඔයාලා ගන්න මොකක් හෝ ඩිසයින් එකක් සම්පූර්ණ මෙහෙම අයින් ඉඳන් තියාගෙන ගිහිල්ලා වර්ක් කරලා ඒ වර්ක් වෙන කොටස් වලට මේ අයින් කොටස් ටික කපලා දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේ විදිහට මෙහෙම සාරියට බීක්කු දා ගන්නවා නම් එහෙම දා ගන්නත් පුළුවන්. එහෙම දාගෙන මේ ඉතුරු වෙන කොටස් ටික කපලා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අඳින ඩිසයින් එකක් මේ කොටස් වලට එන්න තමයි ඩිසයින් එක ඇඳගන්න ඕනේ. නැත්තම් අපිට කෙලින්ම මෙහෙම බෝඩරයක් අලව ගන්නත් පුළුවන්. ස්ටෝන්ස් හරි පර්ල්ස් හරි මොන හරි මෙහෙම ඇඳගෙන මෙතනින් අපි අඳින ඩිසයින් එක වර්ක් කරගෙන යන්නත් පුළුවන්. අද මම ඔයාලට ඇඳලා පෙන්වන්න යන්නේ මම මේ Google Image වලින් සර්ච් කරලා ගත්ත ඩිසයින් එකක්. මෙන්න මේ ඩිසයින් එක තමයි මම අද තෝරගත්තේ ඔයාලට කොහොමද ඇඳගන්නේ කියලා පෙන්වන්න. ඉතින් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තමයි මේ වගේ ලස්සන බෝඩර් එකක් හොයාගත්තට මේකේ කොටස් ගොඩාක් තියෙනවා. මේක සංකීර්ණ වැඩි. ඇඳගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුව. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා මේකෙන් කොටස් කීපයක් පමණක් පාවිච්චි කරලා මේකම කොපි කරගන්න නැතුව අපිට පුළුවන් විදිහට අපිට මේකට තව අපි එකතු කරගන්න කෑලිත් එක්ක කොහොමද අපි අපේම ඩිසයින් එකක් නිර්මාණය කරගන්නේ කියලා. මම අද මේ කොටසෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ කොටස මම පාවිච්චි කරනවා. ඒ වගේ මේ දෙපැත්තට තියෙන මේ කොටස් දෙකත් මම පාවිච්චි කරලා තමයි මේ ඩිසයින් එක මම මගේම ඩිසයින් එකක් විදිහට ඒකම කොපි කරන්නේ නැතුව මගේ විදිහට මම ඇඳගන්නේ. මුලින්ම මම මේ බෝඩරේට පාවිච්චි කරන්නේ මේ කොටස් ටික නිසා මම මේ එක කොටසක් වෙනම ඇඳගෙන ඒක තමයි දිගටම කොපි කරගන්න හදන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ එක කොටසක් කොහොමද අපි ඇඳගන්නේ කියලා. A4 කොලයක් අරගෙන අපි දැන් මේක සමාන කොටස් වලටනේ තියෙන්නේ. ඒක නිසා අපි මේක සමානව ඇඳගන්න ඕනේ දෙපැත්තම. ඒක නිසා මම මේ වගේ A4 එකක් අරගෙන මේ විදිහට මේක දෙකට නමා ගන්නවා.
මේක දෙකට නමාගෙන අටුලක් පාවිච්චි කරලා මම ඔයාලට කිව්වනි ඉස්සෙල්ලා ඩිසයින් එක අඳින්න කලින් අපි බෝඩරේ තීරණය කරන්න ඕන කියලා. ඒක නිසා මම මෙතනින් මෙහෙම ලයින් එකක් දාගන්නවා. මොකද මේ ලයින් එකෙන් ඉස්සරහින් තමයි මගේ බෝඩර එක මම ඇඳගන්නේ. මම ඇඳගත්ත ඩිසයින් එකේ දෙපැත්තම එක සමාන එන්න ඕන නිසා මම මේ විදිහට A4 කොලේ නමලා ලයින් එකක් ඇඳගෙන මගේ ඩිසයින් එකේ එක පැත්තක් මම ඇඳගත්තා. ඔයාලට මේකට තව කෑලි එකතු කරගන්න ඕනේ නම් එහා පැත්තටත් මේ විදිහටම තව ඔයාලට මෙහෙන් කෑලි මෙහෙන් ඔයාලට කැමති තව කැමති උසකට කැමති පළලකට මේ වගේ ඩිසයින් එකතු කරගන්න පුළුවන් Tamanට කැමති විදිහට ඇඳගෙන. මෙන්න මේ විදිහට තමයි දැන් අපේ ඩිසයින් එක පේන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ ඩිසයින් එක මෙහෙම තියලා මේකට අපි කාබන් කොලයක් පාවිච්චි කරනවා එහා පැත්තේ කොටස ඇඳගන්න. ආයේ මේ තියෙන විදිහටම මේක නමලා මෙහෙම තියලා අපි මෙහෙම කරන්නේ මේ දෙපැත්තම කොටස් සමාන කරගන්න ඕන නිසායි. නැත්නම් ඕගලන්ට පුළුවන් මේ පැත්තේ කොටස වෙනම සයිස් එකකටත් මේ පැත්තේ කොටස වෙනම ඇඳ ගන්න ඕන නම් ඒක අපි අතින් පොඩියට හරි Tamanට කැමති විදිහකට ඇඳ ගන්න පුළුවන්. නමුත් දෙපැත්තම සමානව එකම විදිහට ඩිසයින් එක ගන්න නම් මේ විදිහට තමයි අපිට මේක ඇඳ ගන්න වෙන්නේ. ඉතින්නම් අපි මේ ලයින් එක මේ විදිහටම එහා පැත්තටත් මේ ලයින් එක දාගන්නවා. මේ විදිහට අපි ඇඳගත්ත ඩිසයින් එක උඩම කාබන් කොලයක් තියලා ඇඳගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ගානට සමානව අපේ ඩිසයින් එක ලස්සනට අපිට ඇඳ ගන්න පුළුවන්. මේකෙදි තව මෙතන අපේ මේ තෝරගත්ත ඩිසයින් එකේ මේ වගේ කොටස් කීපයක් තියෙනවා. අපිට හැම කොටසම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒ කොටස් ටික අඩු කරලා අපි මේක අපි කැමති විදිහකට අපිට ඇඳ ගන්න පුළුවන්. ඒක නිසා මම මේ මැද කොටස මෙතන හිස් කොටස මේක ලස්සනට ඩිසයින් කරගන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. මේ වගේ අපිට මේ ඩිසයින් එකට ගැළපෙන විදිහටම තමයි කොටස් ටික එකතු කරන්න වෙන්නේ. ඒක නිසා මම මේ මැද කොටස් මේ විදිහට මම මගේ නිර්මාණය ඩිසයින් කරගත්තා. ඔයාලට කැමති නම් තව මෙතනින් මෙහෙම ඩිසයින් එකතු කරන්න පුළුවන්. ඒකම අවශ්‍ය නම් මේ වගේ දෙපැත්තටම ඩිසයින් අපිට එකතු කරගන්න පුළුවන්. තව මේ හරියට ඕන නම් ඒත් මෙහෙම ඩිසයින් එක
අපිට කැමති විදිහකට ලස්සන කරගන්න පුළුවන්. මෙතනදී තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි ඩිසයින් එකක් ඇඳ ගන්නකොට අපේ මේ ඩිසයින් එකේ ප්‍රමාණය ගොඩක් වැදගත් වෙනවා. මොකද මෙන්න මේ ලයින් දෙක ලයින් එක මේක අපි කලින් නිගමනය කරන්න ඕනේ. අපි මේකට ස්ටෝන්ස්, pearls ඒ වගේ මොන ද්‍රව්‍යද පාවිච්චි කරන්න කියලා හිතන්න ඕනේ. කෝඩ් නූලක් ලයින් එකට කෝඩ් නූලක් යවනවා නම් මෙතෙන්ට ස්ටෝන් එකක් එනවා නම් අපිට ඒ ප්‍රමාණය හිතින් හදා ගන්න පුළුවන්. ඒක නිසා මේ මෙතෙන්ට ගොඩක් පොඩි ගල් සහ අවුට්ලයින් එකක් එනවා නම් ගොඩක් ලොකුවට මේක ඇඳ ගන්න එපා. මොකද එතකොට ඩිසයින් එක කැතයි. ගොඩක් පිළිවෙලට තියෙනවා මේක ළඟින්ම අවුට්ලයින් එකයි ස්ටෝන්ස් පේලියයි ආය අවුට්ලයින් එකයි යනවා නම් ඒක ගොඩක් නීට් වෙනවායි නිර්මාණය. ඒක නිසා මේ වගේ ඒ වගේ ඩිසයින් එකක් කරගන්නවා නම් මේ හැම ලයින් එකම එකම සමානට ඇඳ ගන්න. ඒත් අපිට එහෙම ස්ටෝන්ස් අල්ලන්නේ එක කොටසකට නම් මේ වගේ කොටසකට අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම pearls වලින් පුරව ගන්න පුළුවන්. එතකොට ඒ කොටස් වලට අපිට මෙහෙම ලයින් දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒකට කෙලින්ම ස්ටෝන්ස් හරි pearls හරි මේ කොටස් වලට පුරව ගන්න පුළුවන්. තව ඔයාලට මේක කට්වර්ක් එකක් විදිහට ඔයාලා ඩිසයින් කරන්න හිතන් ඉන්නවා නම් කට්වර්ක් එකකට මේ හැම කොටසක්ම සම්බන්ධ වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේක කට්වර්ක් එකක් විදිහට ගන්නවා නම් අපි මෙතෙන්ට මෙහෙම කොටසක් අපිට දාගන්න පුළුවන්. මේ විදිහට කොටසක් මේ වගේ හිස් තියෙන තැන් මේ කොටස් ඔක්කොම එකකට එකක් සම්බන්ධ වෙන්න ඕනේ. නැත්නම් මොකද අපි මේ කොටසක් අපි කට් කරපු ගමන් මේක මෙතනින් අයින් වෙන්නේ. කියන්නේ එතෙන්ට කිසිම සම්බන්ධයක් නැති නිසා ඒ කෑල්ල නැමෙන්න කැඩෙන්න වගේ බලනවා. ඒක නිසා කට්වර්ක් එකක් කරනවා නම් මේ හැම කොටසක්ම එකකට එකක් සම්බන්ධ කරගන්න ඕනේ. ඒක නිසා එතනදිත් අපි අඳිනකොට කල්පනා කරන්න ඕනේ ඩිසයින් එක මේ එකකට එකක් සම්බන්ධ කරලා මේ වගේ තැන් වලින් කට් වෙන තැන් වලින් සම්බන්ධ කරගෙන ඇඳගෙන කට්වර්ක් එක කරා නම් ගොඩක් හොඳයි. නැත්නම් නෝමල් එකක් කරනවා නම් මේ විදිහට ඇඳගෙන අපිට මේ ඩිසයින් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ කොටස පාවිච්චි කරලා තමයි මම මෙන්න මේ කොටස් දෙක ඇඳගෙන තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ වගේ කොටසක් ඇඳගෙන A4 කොලයක් අරගෙන මේක මෙහෙම ඇඳ ගන්න ඕන. මේ කොටස තියෙතිය මෙන්න මෙහෙම මේක මෙහෙම තියෙතිය තමයි මම ඇඳගත්තේ. එහෙම තිබ්බහම අපිට මෙතන මෙන්න මේ වගේ තමයි අපේ ඩිසයින් එක එන්නේ. එතකොට අපි මේකත් මෙහෙම කොපි කරගෙන මෙතෙන්ට අපි අලුතෙන් හිතලා දෙයක් එකතු කරගන්න ඕන. මම මේක මගේ Google image එකෙන් ගත් එකක් නෙමේ. මම හිතලා මෙතෙන්ට මේ වගේ කොටසක් ආවොත් හොඳයි කියලා තමයි කොටස මෙහෙම පාවිච්චි කරේ. ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ කොටසක් එතෙන්ට පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් මෙතෙන්ට මේ විදිහට ගැලපෙන කොටසක් හරි ඔයාලට මෙහෙම එකතු කරගන්න පුළුවන්. මම මෙතන මේක උදාහරණයක් විදිහට තමයි ඔයාලට මෙහෙම උඩින් ඇඳලා පෙන්නුවේ. නැත්තම් මේක අපි මේතෙන්ට කොපි කරගෙන තමයි මේ ඩිසයින් එක ඇඳගන්නේ. මේ වගේ කොපි කරගෙන මම මේ විදිහට තමයි මේකට එකතු කරගත්තේ. ඔයාලට මෙතෙන්ට මේ විදිහට රවුමට මේ කොටස එකතු කරගන්න පුළුවන් නම් එහෙම කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපේ නිර්මාණයට ඒක ගැළපෙන නිසා මෙහෙම කොටසක් එකතු කරගත්තත් කමක් නැහැ. මම මෙතෙන්ට ඔයාලට මෙතන පැහැදිලි වෙන්නයි මෙතන මේ කොටස් ටික දැම්මේ. අපිට ඒ වගේ මට කියන්න ඕනුනේ ඔයාලට ඩිසයින් එකක් සංකීර්ණ වුණාට ඒක ගැන හිතන්න එපා. මොකද අපි එකකින් කොටසක් ගන්න ඕන. අපිට අඳින්න පුළුවන් කොටසක් තියෙනවනේ. ඒ කොටස අරගෙන අපිට හිතෙන විදිහට මේ වගේ අපේ නිර්මාණ දායකත්වයක් මේකට දාලා අපිට ගැළපෙන විදිහට අපිට හිතෙන විදිහට මේ වගේ ඩිසයින් එකක් අපිට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක මේ කොටස මෙහෙම සම්පූර්ණ A4 කොලයක් හරි ඔයාලා ඒ ගන්න ප්‍රමාණික කොලයකට මේක මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේ කොටස තව A4 කොලයක් අරගෙන කාබන් කොලයක් තියලා මෙහෙම තියලා මේ කොටස ඒකටත් පිටපත් කරගන්නවා. පිටපත් කරගෙන ඊට පස්සේ
ඒකේ අවසාන කොටස ළඟට මේක තියලා මෙහෙම අලව ගන්න පුළුවන්. ඒ ඩිසයින් එකේ අවසාන කොටසට මේක මෙහෙම තියලා මෙතන කොටස අපිට ඒක අතින් ඇඳ ගන්න පුළුවන්. මෙහෙම තියලා මේක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපිට මෙහෙම දිග බෝඩර් එකක් තමයි හැදෙන්නේ. ඒ බෝඩර් එක ඔයාලට අඟල් අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න පුළුවන්. එක කොටසක් පාවිච්චි කරලා සාරිය වර්ක් මේ කොටස විතරක් පාවිච්චි කරලා සාරිය කරගන්න පුළුවන්. ඒත් ඒකෙන් කාලය නාස්ති වීමක් වෙනවා. ඒක නිසා ඔයාලට ගොඩක් හොඳයි මේකෙන් ඒ ෆෝ කොල පහක තරමේ විතර දිග බෝඩරයක් මේ විදිහට අලවගෙන හදාගෙන ඒක සාරිය යටින් තියලා වර්ක් කරගන්න එක ඔයාලගේ කාලෙත් ඉතුරු වෙනවා. අපිට සාරිය ඉක්මනට වර්ක් කරලා ඉවර කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් අද අපේ එපිසෝඩ් එක ඔයාලට මොනම් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩක් දෙනෙකුට තිබ්බ ගැටලුවක් තමයි මේ බෝඩර් එකක් ඇඳගන්න විදිය. ඉතින් ඔයාලා කැමති බෝඩර් එකක් තෝරගන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා එහෙම සංකීර්ණයි කියලා ඩිසයින් එකක් අතාරින්න එපා. ඒක අපිට ඇඳගන්න පුළුවන්. අපිට ඕන වෙන්නේ අපි පොඩ්ඩක් අලුතෙන් හිතලා ඒකම කොපි කරන්න නැතුව අපේ නිර්මාණ දායකත්වෙනුත් කොටසක් ඒකට යොදවලා ඒකෙම කොපියක් ගන්න නැතුව අපිට අපේම නිර්මාණයක් අලුතෙන් ඔයාලට ඔයාලගේම නිර්මාණයක් ඩිසයින් කරගන්න පුළුවන්. ඒක නිසා මම එපිසෝඩ් එකේ කිව්වා වගේ ඒකෙන් අපිට අඳින්න පුළුවන් කොටසක් හෝ අදහසක්. කොටසක් ගන්නත් අමාරුයි නම් ඒකෙන් අදහසක් අරගෙන ඒ විදිහට අපිට ගැළපෙන විදිහට අපි වෙනස් කරන එක ඇඳගන්න පුළුවන්. ඒක නිසා එහෙම ගැටලුවක් කරගන්න එපා. මෙතනදීත් මොන හරි කියලා දීුම් මේකේ ගැටලුවක් තියෙනවා නම් ඔයාලා අපේ WhatsApp group එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.